अमेरिकावे बोनम रिचर्ड युद्धनौकावे हटगत गिन्न जात्यंतरे दडी अवधानयकट लक्व तिबुना युद्ध नौकावेन 160ක් විනාශ කළ මෙම ගින්න හටගනු ලැබුවේ 2020 වසරේ ජූලි 12 වනදායි කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ කඳවුරේ රඳවා තිබියදී නෞකාව තුල මෙම ගින්න හටගත් අතර මේ සමග නෞකාව භාවිතයෙන් ඉවත් කිරීමට සිදුව තිබුණා මේ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ පරීක්ෂණ වලින් පසුව මෙය සිතාමතා සිදු කළ සැලසුම් සහගත ක්‍රියාවක් බව අනාවරණ වී තිබෙනවා ඇමරිකානු නාවික හමුදාවේ 3 වන බලැණියේ මාධ්‍ය ප්‍රකාශක සීන් රොබර්ට්සන් පැවසුවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට නාවික සෙබලකු අත්අඩංගුවට ගත් බවයි පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් බොනොබ් රිචඩ් යුද නෞකාව තුල මෙම හානිකර ක්‍රියාව සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ මෙම නාවිකයාට පවතින බාහිර සම්බන්ධතා සම්බන්ධයෙන් මේ වන විට පූර්ණ පරීක්ෂණය ක්‍රියාත්මක බවද ඇමරිකානු නාවික හමුදාව පවසනවා මීටර 257ක දිග කින්ජුක්ත බොනම් රිචඩ් යුද නෞකාව නාවිකයන් 1900කට පහසුකම් සහිතව නිපදවා තිබුණා F-35 යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ප්‍රවාහණයට මෙම නෞකාව භාවිත කර තිබුණා නෞකාවේ හටගත් ගින්න පාලනයට දින 4ක් ගත වූ අතර මෙවගේ නෞකාවේ සියලුම අභ්‍යන්තර කොටස් විනාශ වී තිබුණා මෙම සිද්ධියෙන් නාවික භටයන් 40 දෙනෙකු සහ සිවිල් වැසියන් 23 දෙනෙකුද තුවාල ලැබූ බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා පැවසුවේ සිද්ධියට සම්බන්ධ නාවික භටයා පුපුරන ද්‍රව්‍ය සැලසුම් සහගතව භාවිත කරමින් මෙම දැවැන්ත විනාශය සිදු කර ඇති බවද අනාවරණ කර තිබෙනවා සිද්ධියට මුල් වූ හේතුව සහ බාහිර සම්බන්ධතා හෙළි කර ගැනීමට මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවද CNN වාර්තා කළා 1998 දී නිපද වූ බොනම් රිචඩ් යුද නෞකාව නවීකරණයකට ලක් කරමින් පවතින අවස්ථාව තුලයි මෙම විනාශකාරී සිද්ධිය හටගෙන තිබුණේ නෞකාව යළි භාවිතයට උචිත මට්ටමකට සකස් කිරීමට වසර 7ක කාලයක් සහ ඩොලර් බිලියන 4ක් වැය වෙන බව ගණනය කර තිබුණා මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම ගින්න හට ගැනීමට පෙර නෞකාව තුල පිපිරීම් දෙකක් සිදු වූ බවයි මෙන් එක් පිපිරීමක ශබ්දය සැතපුම් 21ක දුරකට ශ්‍රවණය වූ බවද අනාවරණ කර තිබුණා බොනම් රිචඩ් යුද නෞකාවේ ගබඩා කාමර ආශ්‍රිතව මෙම පිපිරීම් හටගෙන ඇති බවද අනාවරණ වී තිබෙනවා මෙම ගබඩා කාමර ආශ්‍රිතව පුපුරන ද්‍රව්‍ය රඳවා නොතිබූ බවද මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් මෙම සිද්ධියෙන් විනාශයට පත් වූ නෞකාව යළි භාවිතයට නොගන්නා බවයි ඇමරිකානු නාවික හමුදාව පවසන්නේ සිද්ධියට සම්බන්ධ සැකකාර නාවික භටයා ඇමරිකානු හමුදාවේ යුද අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි මෙම සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධ දැයි සොයා පූර්ණ වට්ටමේ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි ඩ්‍රෝන් 40,000ක ධාරිතාවක් සහිත බොනම් රිචඩ් යුද නෞකාව නාවික සැතපුම් 22ක වේගයකින් යාත්‍රා කළ හැකි පරිදි නිපදවා තිබුණා නාවික සැතපුම් 9,500ක දුරක් අඛණ්ඩව යාත්‍රා කිරීමටද මෙම නෞකාවට හැකියාව පැවති බව සඳහන් විශේෂ රේඩාර් පද්ධති 7කින්ද සමන්විත මෙම නෞකාව මිසයිල් ප්‍රහාරක නෞකාවක් ලෙසද භාවිත කර තිබුණා නෞකාව යළි අලුත් වැඩියා කිරීමට උත්සාහ කළද මේ වන විට එම තීරණය අතහැර දමා තිබෙනවා මෙම විනාශ වූ නෞකාව රෝහල් නෞකාවක් ලෙස භාවිත කිරීමටද යෝජනාවක් ඉදිරිපත් ව තිබුණා මේ සඳහා නෞකාව පූර්ණ මට්ටමින් අලුත් වැඩියා කළ යුතු බවයි පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දී තිබුණේ ඩොලර් බිලියන 4ක පිරිවැයක් මේ සඳහා දැරීමට සිදුවීම මත නෞකාව සම්පූර්ණයෙන් විශ්‍රාම ගැන්වීමට තීරණය කර තිබුණා සිද්ධියට සම්බන්ධ නාවික භටයාගේ සියලු සම්බන්ධතා පිළිබඳ වඩාත් සමීපව සොයා බලමින් පවතින බවයි ඇමරිකානු නාවික හමුදාවේ 3 වන බලැණිය සඳහන් කළේ පිපිරීම අවස්ථාවේ නෞකාව තුල කාර්ය මණ්ඩලය රඳවා නොතිබීම හානිය වඩාත් අවම වීමට බලපා තිබුණා ගින්න අවස්ථාවේ නෞකාව තුල රැඳී සිටි සංඛ්‍යාව නාවිකයන් 160ක් පමණක් බවයි ඇමරිකානු වාර්තා පවසන්නේ මෙය මෑත කාලිනව ඇමරිකානු නාවික හමුදාවට සිදු වූ දැවැන්තම මට්ටමේ හානිය බවද මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News
සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.